අයිබෝවන් හරිතේ හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල වේල වීදියේදී ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මලසිරුර පිළිබඳ තොරතුරු රසක් අනාවරණය වෙයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක කුරුවිට ප්‍රදේශයේ පදිංච අවිවාහක කාන්තාවක්. ඝාතකයා වයස අවුරුදු 52ක බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරේ. කොවිඩ් මලසිරුරු ඉරණතිව් දූපතේ වලදැමීමට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවයක. ගත වූ පැය 24ට කොවිඩ් මරණ 7ක්. සමස්ත මරණ 483 දක්වා ඉහළට. වැඩිපුර බඳවාගත් සිසුන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාල පහසුකම් වැඩි දියුණු කිරීමට අමතර ප්‍රතිපාදන ලබා දෙන්න අගමැතිගෙන් උපදෙස්. මම තීන්දුව කරා එන්නත ගන්නෙ නැහැ කියලා. මම කොහොමද පොලිම පැනලා ඉන්ජෙක්ෂන් ගහගන්නේ? සජිත් කියයි. වත්මන් ආණ්ඩුව දේශප්‍රේමී වාහනය ස්ටාර්ට් කරනවා. රේස් කරනවා. දේශප්‍රේමී පාරේ නම් යන්නේ නැහැ. ලාල් කාන්තගෙන් චෝදනා. පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් සැඟවීමට ආණ්ඩුව උත්සාහ දරන බවට සැකයක්. එක්සත් ජාතික පක්ෂය කියයි. බටහිර පර්යන්තයේ විදේශීයකරණය කිරීමට විරුද්ධයි. දයාසිරි පවසයි. දැන් දේශීය පුවත්. පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක බහා තිබියදී සොයාගත් කාන්තා මලසිරුරේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. අදාළ ඝාතනයේ සිදු කළ පුද්ගලයා බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් වන අතර ඔහු සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක දමා ගොස් තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මලසිරුර පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව අදාළ කාන්තා මලසිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 37 අවිවාහක කාන්තාවකගේ බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. සීසීටීවී දර්ශන ඔස්සේ මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කළ පොලිසිය අදාළ බෑගය රගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම් හලකට ගමන් කරන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා. එහිදී පෙබරවාරි මාස 28 වනදා ඔවුන් දෙදෙනා ලැගුම් හලට ගොස් ඇති අතර මාර්තු මාස 1 වනදා අදාළ පුද්ගලයා පමණක් ගමන් බෑගයක්ද රැගෙන ලැගුම් හලින් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල පිටකොටුව බස් රථයකට නැග ගමන් කරන ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා. සිදුකල විමර්ශනයන් ඔස්සේ අදාළ කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇති අතර එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්. අදාළ සැකකරු බඩල් කුමුර පහකනුවර ප්‍රදේශයේ පදිංචි 52 වෘති පුද්ගලයෙක් වන අතර පොලිසිය ඔහු සොයා විමර්ශන ආරම්භ කළා. ඒ අනුව ඔහු පිළිබඳව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී අදාළ සැකකරු ගෙලවැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති අතර ඔහුගේ මලසිරුර ඔහුගේ නිවස ආසන්නයේ කැලෑ ප්‍රදේශයක තිබී සොයාගෙන තිබෙනවා. අදාළ මලසිරුර ආසන්නයේ තිබී වස කුප්පියක්ද සොයාගෙන ඇති අතර ඔහු වස පානය කර සිය දිවි හානි කර ගැනීමට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පොලිස් පරීක්ෂකවරයා සොයා පොලිසිය ඊයේ සවස් කාලයේ සිට බඩල් කුඹුර ඔහු පදිංචි 5 කණුව ඔහුගේ නිවස ආශ්‍රිත ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඔහු එම නිවස ආශ්‍රිත කැලෑ ප්‍රදේශයකට පලා ගිය බවට වාර්තා වුණා. ඒ අනුව ඊයේ රාත්‍රිය පුරා විශේෂ පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරලා අතර අද දින උදෑසන 6:30 පමණ වන විට ඔහුගේ සිරුර ඔහුගේ නිවස ආසන්න කැලෑ ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. එය ගසක එල්ලිමින් පවතිනවා. ඒ වගේම සිරුර තිබෙන ස්ථානයේ ආසන්න ප්‍රදේශයක වස කුප්පියක්ද තිබෙන බවටයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දිනේදී විමර්ශනයක් සිදු කරනවා. මෙය දැනට තිබෙන සාක්ෂි අනුව සිය දිවි නසා ගැනීමක් බවටයි විශ්වාස කිරීමට පරිවේශනීය සාක්ෂි මගින් අනාවරණය වන්නේ. එසේ වෙතත් එය තහවුරු වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව. මේ සිරුර සම්බන්ධයෙන් මහේත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වෙනවා. එමෙන්ම අදාළ කාන්තාවගේ හිස මෙතෙක් හමු වී නැහැ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම
උපපොලිස් පරීක්ෂකවරයා පොලිස් සැවයන් වරයෙකු ලෙස යම් කාල පරිච්ඡේදයක් රත්නපුර ප්‍රදේශයේ සේවය කර තිබෙනවා. එම කාල පරිච්ඡේදයේදී මෙම කාන්තාව සමග සබඳතාවක් ඇති කරගෙන එහි ප්‍රතිඵලයක් හැටියට මෙම අපරාධය යම් හේතුන් මත සිදු කරන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම මොහු තිදරු පියෙක් බවටයි වාර්තා වෙන්නේ. තවදුරටත් මේ ගැන විමර්ශන සිදු කරනු ලබනවා. कोविड-19 मृतदेह इरनती उदूपते भूमदाने किरीमट गत्तीरनेट विरोधे पलकरमिन एम प्रदेशे जनताव विरोधताव्याक आरंभ करते मिनवा कोविड-19 वायरस आसादित मृतदेहयान वलदवीम सदहा इरनती उदूपत हंदुरागेन अतिबवट ईये दिन पवती कैबिनेट तीरन दनुम तीमे माध्य हमुवट एक्वेमिन अमात्य केहिलिय रंबकवेल्ल महता प्रकाश कला මරණ සම්බන්ධව ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැසට් පත්‍රිකාව අනුව අපි මොඩැලිටිස් එහෙම නැත්නම් ඒ සම්බන්ධව කරන වැඩපිළිවෙල සම්බන්ධව කොවිඩ් සාකච්ඡාවේදී අවසාන තීන්දුව අරන් තියෙනවා. ඉරණතිව් වලදී භූමතානීය කිරීමට මේ වෙනකොට ඉරණතිව් ප්‍රදේශයේ මූලික කටයුතු සියල්ල අවසන් කරලා ඕනෑම මෘතදේශයක් බාර ගන්න තැනට කටයුතු යෙදෙමින් තියෙනවා. ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වීමේ යන පුත්කලින් භූමදානීය කිරීම සඳහා ඉරණතිව් දූපත යොදා ගැනීමට ගෙන ඇති තීරණයට විරෝධීපල කරමින් එම ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවයක් ආරම්භ කළා. කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ හතක් පිළිබඳව ඊයේ රාත්‍රියේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 483 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිනේ වූ නව රෝගීන් 318 දිනක පිළිබඳවද ඊයේ දින වාර්තා වී ඇති අතර ඉන් 308 දිනකු දේශීය වඳුරාගත් ආසාදිතින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 83870ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. समस्त आसादिन अतुरीन सोयलबू संख्यावद 80020ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. වැඩිපුර බඳවාගත් සිසුන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාල පාසුකම් වැඩි දියුණු කිරීම සඳහා අමතර ප්‍රතිපාදන ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සිරිම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී විශ්වවිද්‍යාලවලට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග ඊයේ පස්වර්වේ සාකච්ඡාවක් පැවැත්ුණා. එෙහිදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව යමින් මෙවර වැඩිපුර බඳවාගත් සරසවි සිසුන් 10588 දිනකට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා දෙන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත්තේ. මේ වසරේදී විශ්වවිද්‍යාල සඳහා දරුවන් 41000ක් බඳවාගෙන ඇතැයි පෙන්වා දුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා 10588ක් තරම් සිසුන් සංඛ්‍යාවක් මෙවර විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර බඳවාගෙන ඇත්තේ නිදහසින් පසු පළමු වතාවට බව අනාවරණය කර සිටියා. ඒ අනුව වෛද්‍ය පීඨවලට පපණක් සිසුන් 479 දිනක් මඳවාගෙන ඇති බව කී ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එය අලුතින් වෛද්‍ය පීඨ හතරක් ආරම්භ කිරීම හා සමාන බවයි ප්‍රකාශ කර සිටියේ. ඒත් මේ සියල්ල කළමනාකරණය කිරීමට හැකි වූයේ සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ගෙන් ඊට ලැබුණු සහාය නිසා බව ප්‍රකාශ කර ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා රුපියල් බිලියන 5ක පමණ අමතර මුදලක් විශ්වවිද්‍යාල පද්ධතියේ භෞතික හා මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය වී ඇති බවද පෙන්වා දුන්නා. කොවිඩ් 19 වසංගතය හමුවේ විශ්වවිද්‍යාල පද්ධතියේ දේශන අඛණ්ඩව පවත්වාගෙන යාමට ආචාර්ය මණ්ඩලයේ මෙන්ම සිසුන්ගේ නොමද සහායක් ලැබෙන බව කී ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල වසා දමන වායයි සංකල්පයක් නැවත නොයන බවට විශ්වාසය පළ කළා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉසෙට් අගේ මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ විශිෂ්ටම සාමාර්ථ ලබාගත් දරුවන් වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද මෙහිදී පෙන්වා දුන්නා. ඊට විසඳුමක් ලෙස රජයේ ප්‍රතිපාදන ලබා දෙන්නේ නම් කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට එම දරුවන් බඳවා ගැනීමේ හැකියාව ඇතැයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව ඊට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට උපදෙස් ලබා දී ඇත්තේ. රටේ ජාතික දේපළ මංකොල්ල කන ආණ්ඩුවක් බිහි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටිනවා. ඒ දැදිගමුව ප්‍රදේශයේ පැවති 49 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වීමේ මේ ආණ්ඩුවේ ප්‍රමුඛත්වය තුලින් අලුත්ම සූදුවක් ක්‍රියාත්මක වෙනවා. මේ සූදුව තමයි රට විකිණීමේ සූදුව. කිසිම දවසක මේ වගේ දේශීය සම්පත් පිට රටවල් වලට මේ තරම් කෙටි කාලයක විකුණපු ආණ්ඩුවක් අපි දැකලා නැහැ.
දැනට රට උකස් කරලා රට ණයබරින් තෙරපලා අසීමිත ලෙස මුදල් අච්චු ගහලා කිසිම පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැතුව ආර්ථික යමාරුයි ආණ්ඩුවට සල්ලි නැතේ කියලා මොකද මේ ආණ්ඩුව කරන්නේ රටේ තියෙන හැම දෙම කුණු කොල්ලට විකුණන දැන් රටේ ජාතික දේපල මංකොල්ල කන ආණ්ඩුව පිහිවිලා තියෙනවා දැන්ම මහන්න කැමති අද 69 ලක්ෂයේම මං මුලා වෙලා මං කියනවා මං මුලා වෙච්ච පොදු ජන පෙරමුණේ සියලුම දෙනාට මං ආරාධනා කරනවා සමගි ජන බලවේගයත් එක්ක එක්ක අහුවෙන්න එන්නත් ගහන එකක් දේශපාලනීකරණය වෙලා වෙන රටවල් වල මොකද්ද කියන්නේ ඉස්සෙල්ලා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට උදව් පදව කරන ආරක්ෂක ශේෂ්ත්‍රය ඊට පස්සේ වයස 90 ලෙඩ රෝග 90 එහෙම වර්ගීකරණයක් කරලා යම් කිසි ප්‍රමුඛතා ලේඛනයක් තියෙන මේ රටේ ප්‍රමුඛතා ලේඛනයක් නැහැ සමහරක් බලන්න ඇති මොකද මම මේ වැඩිපුරම මුවාවරණය දාගෙන පුළුවන් තරම් දුරස්ත භාවයේ රකින්නේ කියලා මම තීන්දුව කරා මම එන්නත ගන්න නැහැ කියලා පොදු ජනයාට මුල් තැන කීය කීය හැමතැනම මම යනවා එහෙම කීය කීය කොහොමද මම පොලිම පැනලා ඉන්ජෙක්ෂන් එක ගහගන්නේ මට වස්ත්‍රයක් ඇඳගෙන ඒක කරන්න පුළුවන්ද හැබැයි දැන් වස්ත්‍ර ගලවගෙන ආණ්ඩුවේ බොහෝ දෙනෙක් ගහගෙන තියෙනවා මෙරට සම්පත් විජාතීකරණය නොකර එමගින් මෙරට ජනතාවට ආදායම් ලබා ගැනීමට හැකියාව පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කෙඩි ලාල්කාන්ත මහතා පවසනවා ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අරුගිය පෙබරවාරි පළවෙනිදා කැබිනට් පත්‍රිකාව තුල නැගෙනහිර ජැටිය වරාය අධිකාරියට තියාගන්න බවත් බටහිර ජැටිය ඉන්දියාව සහ ජපානය සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් විදිහට කරන කතාවක් තමයි තියෙන්නේ. නමුත් දැන් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ජපානය මේකට මැදිහත් වෙන්නේ නැහැ කියලා. ඒතකොට ජපානය අත්හැරලා තමයි මේ යන්නේ. ජපානය මේකේ කතාවක් නැහැ. මේ ඕනකම තිබෙන්නේ මේක ඉන්දියාවටම දෙන්න. දැන් එක පැත්තකින් එතනම තියෙනවා චීනයට දීපු කොටස. දකුණු කොළඹ වරායේ දකුණු කොටස. දැන් එම කොටස චීනයට ඇත්තටම නොදී අපි සංවර්ධනය කරගත්තා නම් අපේ වරායක් විදිහට අද චීනයට ගලාගෙන යන මුළු ආදායමම ලබන්නේ අපි. දැන් කැබිනට් ප්‍රකාශක තුමා මේවා ප්‍රකාශ කරනකොට කිහිලිය රඹුකල්ල ඇමතිතුමා. ඉතින් මේක මෙහෙම කරන්නේ නැත්නම් ඔහෙ තියෙන් දරින්න තමයි වෙන්නේ. අපිට සල්ලි නැහැ. අපිට බෑ. කරගන්න බෑ කියලා කතාවකුත් කිව්වා. ඉතින් ඉතින් පැහැදිලිව කියන්න තියෙන්නේ අපිට මේ වෙලාවේ කරගන්න බැරි නම් ලෝකේ කවදාක්වත් එකවර හැමදේම කරගත්තේ නැහනේ. නැගෙනහිර ජැටියත් කලින් තිබුණ නැහනේ පස්සේනේ හදාගත්තේ. දැනට ආණ්ඩුවට බැරි නම් ඔක පොඩ්ඩක් තියෙන් දරින්න. ඇයි මේ තදියම මේවා විජාතිකකරණය කරන්නේ නැතුව අපේම දේවල් විදියට ගොඩනගලා පවත්වාගෙන ගිහිල්ලා භුක්ති විඳින්න ඕනකමක් අපිට තියෙනවා. දැනුත් අපි කියන්නේ මේ ජනතා ද්‍රෝහී වැඩේ කරන්න එපා. ඔයගොල්ලෝ දේශප්‍රේමී වාහනේ ස්ටාර්ට් කරනවා, රේස් කරනවා. ඒ දේශප්‍රේමී පාරේ යන්නේ නැහැ. ඒ වුණාට වාහනේ යන්නේ ස්ටාර්ට් කරනවා, පාගනවා, එක තැන කෑ ගහනවා වාහනේ. ඉතින් ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්තියම විකුණන් කෑම හින්දා තමයි වෙන 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 උත්තර ඔයගොල්ලෝ හිතන්නේ නැත්තේ. රජයේ වරායන් හෝ ගුවන් තොටුපළවල් විදේශ රටවලට ලබා නොදී යුතු බව රාජ්‍ය මාධ්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන් නැගෙනහිර පරයන්ති පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා අවුරුදු ගාණක් තිස්සේ. එයා අපි දිනාගත්ත නැවත රටට. ඒ සඳහා අපි පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශාල වැඩ කොටසක් කරා. මම හිතන්නේ අනාගතයේ බටහිර පරයන්ති ලබා දීමේ ක්‍රියාවලියකුත් ගැන සාකච්ඡා වෙනවා. ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගනී. හැබැයි පුද්ගලිකව මම මේ පක්ෂ හරි ඇමතිකම් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. සාමාන්‍ය පුද්ගලික විදිහට මම මේකට විරුද්ධයි. මම කියන්නේ කිසිම රජයේ වරායක් හෝ ගුවන්තොටුපළක් කිසිම විදියකට අංශතු කරන්න සූදානම් වී දුනේ ඒක අපේ ජාතික සම්පත. ඒක මගේ පුද්ගලික මතය. කෙසේ වෙතත් ආණ්ඩුව විදියට ඒක ක්‍රියාත්මක කරනවා නම් එය ජිනීවා මානවිකම් හා සම්බන්ධ කිරීම සම්පූර්ණ වැරදි. මොකද එහෙම හිතන එක වැරදි. හැම එක්කම කල්පනා කරන්නේ ජිනීවා එක බේරගන්න ලංකාවේ වරාය පාවා දුන්නයි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව විවිධ ආණ්ඩු විවිධ තීන්දුව වලට ආවම සමහර වෙලාවට අපි සියලු දෙනාම හිර වෙනවා. ඒ නිසා තමයි මේ අර්බුදය ඇතිලා තියෙන අපි හිතනවා ඒක නිවැරදිව අවසන් කරගන්න අපිට පුළුවන් මේක. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් ලෝකෙන් වසන් කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහයක නිරත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපිට විශාල සැකයක් තියෙනවා. ආණ්ඩුව තමන් දන්නා වගකීතු කණ්ඩායමක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත සිද්ධිය යටපත් කරන්න උත්සාහයක් දරන්න කියලා මේක තමයි ආණ්ඩුවට එල්ල කරන බලපත්‍ර චෝදනාව. ආණ්ඩුව කියනවා මේ වාර්තා අපි බලනවා බලන්නේ දෙකයි. එකක් මොකද්ද? ජනාධිපති කමිෂන් සභාව වාර්තාව සහ ජාතික ආරක්ෂාව ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ ඉදිරිපත් කරපු අර එක රටක් එක නීතියක් කියන කාරණා සම්බන්ධයෙන් වාර්තාව.
ආණ්ඩුවෙන් අහනයි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව ඒ වාර්තාව පැත්තකින් තියන්නේ මොකද ඒ වාර්තාව අනුව ඉදිරියට ක්‍රියාත්මක වුණොත් මේකේ සැබෑ වැරදිකරුවන් ටික අහු වෙන නිසා මේකේ සැබෑ වැරදිකරුවන් ලෝකෙන් වසන් කරත රබන්න කියන සැකේ තමයි අපිට තියෙන්නේ ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ දේවල් මතක් කරගන්න නීතිපති දෙපාර්තමේන්තුව කනගාටුනා දුක්ුණා ඒගොල්ලන්ගෙන් අඩුපාඩුවක් වුණා කියන එක පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවදී කිව්වා එතකොට DIG නාලකසිල්ල මහත්මයා පෙන්නුවා අපිට එතුමාට ලබා දීලා තිබුණේ සියලු දේවල් පැත්තකින් තියලා එතුමාව කොටු කරලා පැත්තකට කරා කියලා මේ වාර්තාව විශේෂයෙන් සහරාණතුළු කණ්ඩායම තඩංගුවට ගන්න ඔන්න වෙන්න තියෙනකොට ඒ දේවල් වැළැක්වුවා කියන එක. ශානි අබේසේකර මහත්මයා දිගින් දිගටම කිව්වා සිද්ධි පරීක්ෂණ සම්බන්ධයෙන් ලොකු බලපෑමක් ආවා කියන කාරණේ අපි දැක්කා. එතකොට අද වෙනකොට ශානි අබේසේකර මහත්මයාට මොකද වෙලා තියෙන්නේ? නාලකසිල්ල මහත්මයාට මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ සැකය තමයි අපේ ඉදිරියේ තියෙන්නේ. තේ හා රබර් ශේෂ්ත්‍රයේ සේවය කරන කම්කරුවන්ගේ වැඩුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අත්සන් කරන ලද සාමූහික ගිවිසුම අවසන් වනතුරු කිසිදු තීරණයක් ගත නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ රටේ කම්කරු ජනතාවගේ සුවිශේෂී ප්‍රශ්නයක් වූ තේ සහ රබර් ක්ෂේත්‍රයන්හි සේවය කරනු ලබන කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ වූ ප්‍රශ්නය දිගෙන් දිගටම ඇදීගෙන ගියා. ඒ නිසා අපිට හාම්පුතුන් සමගත්, ඒ වගේම වෘත්තීය සමිති නියෝජිතයින් සමගත් දීර්ඝ සාකච්ඡාවට ගණනාවක්ම පැවැත්වීමට සිදු වුණා. ඔවුන් මීට පෙර අස්සම් කරන ලද සාමූහික ගිවිසුම පදනම් කරගෙන. ඉතින් ඒ නිසා මොන තීන්දුවක් ගත්තත් සාමූහික ගිවිසුම අවසන් වෙන තෙක් ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්නට පුළුවන් කමක් නැහැ. සාමූහික ගිවිසුමක් අත්සන් කිරීම සඳහා දෙපාර්ශ්වයේම කැමැත්ත අවශ්‍යයි. නමුත් හාම්පුතුන් සහ වෘත්තීය සමිතිය අතර නව සාමූහික ගිවිසුමක්කට ඇතුළත් වීම සඳහා කරන ලද සාකච්ඡා අසාර්ථක වුණා. විශේෂයෙන්ම ඒ සාමූහික ගිවිසුමේ මේ රුපියල් 1000 වැටුප් ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව හාම්පුතුනුත් වෘත්තීය සමිති නායකයන් අතර එකඟතාවයක් ලබා ගන්න බැරි වුණා. ඒ වගේම වෘත්තීය සමිති කියා සිටියා ඒ සාමූහික ගිවිසුම අවුරුදු දෙකහමාරකට සීමා විය යුතු බව. නමුත් හාම්පුතුන්ගේ සංගමය එය අවුරුදු 4 දක්වා දීර්ඝ කළ යුතු බව ප්‍රකාශ කර සිටියා. පසුකීදා මස්කලිය ප්‍රදේශයේදී වතු අධිකාරීවරයෙකුට සහ සහකාර වතු අධිකාරීවරයෙකුට පහර දීමට එරෙහිව අද වතු අධිකාරීවරුන් විරුද්ධා ව්‍යාපාරයක නිරත වුණා. වතු කම්කරුවන්ගේ රුපියල් 1000ක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිතිවල ඉල්ලීමක් මත පසුගිය මාසයේ වතුකරේ පුරා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. එහිදී මස්කෙලිය පොලිස් වසමට අයත් ඕල්ටන් වත්තේ වතු අධිකාරීවරයාට සහ සහකාර වතු අධිකාරීවරයාට ඔවුන්ගේ නිල නිවාසවලට පැමිණ වතු කම්කරුවන් නිත අමානුෂික ලෙස පහර දී තිබුණා. මේ වන විටත් වතු අධිකාරීවරයා සහ සහකාර වතු අධිකාරීවරයා රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබනවා. නෝරෙලිය කඳපොළ පාක් වත්තේ වතු අධිකාරීවරයාටත් සහකාර වතු අධිකාරීවරයාටත් බණ්ඩාරවෙල පුණකල වතු යායේ වතු අධිකාරීවරයාටත් මෙවැනිම ආකාරයේ තර්ජනයක් ඇති වූ බවත් වතු පාලනය කරන වතු අධිකාරීවරුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර වතු කරේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව වතු පාලනය කරගෙන යාමට වතු වෘත්තීය සමිතියේ සහතිකයක් ලබා දිය යුතු බවටත් පවසමින් අද දින විරෝධතාවයක් පැවැත්ුණා. මෙම නිහඬ විරෝධතාවයට වතු අධිකාරීවරුන්ගේ සංගමය සහ බැවිලිකරුවන්ගේ සංගමය එක්ව සිටියා. දේවතු සමාගම් 23කට අයත් වතු අධිකාරීවරුන් සහ සහකාර වතු අධිකාරීවරුන් විශාල පිරිසක් මේ විරෝධතාවයට එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මුද්‍රාජවල තෙත්බිම් කලාපයේ තුල නීතියට පටහැනි ආකාරයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සිදුවන්නේදයි සොයා බලා මේ මාස 9 වනදා අධිකරණයේ හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණයේ නීතිපතිවරයාට නියම කර තිබෙනවා.
මුද්‍රාජ විල තෙත්බිම් කලාපය තුල සිදුවන නීති විරෝධී ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන බෙන් ඉල්ලා කාර්දිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් අද කැඳු අවස්ථාවේදී අභ්‍යාචන අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මාය දුන්නේ කොරෑ යන විනිසුරන් විසින් මෙම නියෝගය නිකුත් කළා. මෙම පෙත්සම් අද කැඳුන් ලැබූ අවස්ථාවේදී ඒ සලකා බැලීම සඳහා මාර්තු මාස 30 වනදා කැඳවන ලෙසටයි විනිසුරු මඩුල නියම කළේ. මෙම පෙත්සම අද කැඳු අවස්ථාවේදී කාර්දිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මුතුරාජ වෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ නීති විරෝධී ලෙස එලිපෙහෙලි කිරීම හා සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බව සඳහන් කළා. එම නිසා එම කටයුතු වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිචවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මුතුරාජ වෙල සංරක්ෂිත කලාපය තුළට කැලි කසල බැහැර කිරීම වළක්වාලමින් 2017 වසරේ ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළ බවත් එම තහනම් නියෝගය වර්තමානයේත් බලපැවැත්වෙන බව සඳහන් කළා. මෙහිදී කාදිනල් හිම්පාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමිල් පෙරේරා මහතා පෙන්වා දුන්නේ එම තහනම් නියෝගය තුළින් කැලි කසල බැහැර කිරීම පමණක් තහනම් කරන අතර නීති විරෝධී ලෙස ඉදිකිරීම හා සංවර්ධන කටයුතු අදාළ කලාපය තුළ සිදුවෙමින් පවතින බවයි. මෙහිදී අභ්‍යාචන අධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අධිකරණ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතාට දැනුම් දුන්නේ මුතුරාජ වෙල සංරක්ෂිත ප්‍රදේශය තුළ වර්තමාන තත්ත්වය පිළිබඳ සුවා බලා ලබන නවවනදා අධිකරණයේ දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි. එන අනතුරුව පෙත්සම් සල්කා බැලීම මාර්තු මාස 30 වනදා සිදු කරන බවත් විනිසුරු මඩුල නියම කළා. වවුනියාව නොච්චි මොටේ ප්‍රදේශයේදී අනුනතකා දහවණය කළ කැප් රථයකට හමුදා සෙබළුන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වවුනියාව නොච්චි මොටේ ප්‍රදේශයේදී අන නොතකා දහවණය කළ කැප් රථයකට යුද හමුදා මුර සංචාරයේදී සිටි ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අදාළ කැබ් රථය නතර කිරීමට ආරක්ෂක අංශ උත්සාහ කළද අන නොතකා දහවණය කිරීමත් සමග ඒ පිළිබඳව සැකසිතු යුද හමුදා සෙබළුන් විසින් ඊට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් එහි රියදුරු සහ රිය සහායකයා අතුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. පසුව සිදු කරන ලද පරීක්ෂණවලදී මෙම කැබ් රථය තුළ බුරුත දැවතෝගයක් ප්‍රවාහනය කරමින් තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. සිද්ධිය පිළිබඳව වවුනියා පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. දැන් රටපට අපුවත් කිහිපයක් කෙටියෙන් භාවිතයට නුසුදුසු නරක් වූ එළවලු කිලෝ 230ක් මඩකලපුව සෞඛ්‍ය නිලධාරින්ගේ බහරයට ගෙන තිබෙනවා. ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ආකාරයෙන් මෙලෙස එළවලු විකිණීම සම්බන්ධයෙන් එම වෙළඳසැලේ හිමිකරු අත්අඩංගුවටගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට විභාග මධ්‍යස්ථානයක් තුලදීම පහර දීමේ සිදුවීමක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. කැකිරාව මුරුංගා හිටිකන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබන සිසුවෙකුටයි මෙලෙස පහර දී ඇත්තේ. පහර දීම සිදු කර තිබෙන්නේ විභාගයට මුහුණ දුන් තවත් සිසුන් තිදෙනෙක්. එම සිසුන් තිදෙනා මේවන විට අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉදිරි පරීක්ෂණද ක්‍රියාත්මකයි. පහරක සිසුව අසාධ්‍ය තත්ත්වෙන් පසුවන බව අප වාර්තාකරුවන් පවසනවා. ඉදිරි පැය 24 තුල වැසි රහිත වියලි කාලගුණයක් පවතින බව කලුනිදා දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ සිට පුත්තලම හරහා කංකසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවලද වැසි රහිත කාලගුණයක් බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50 දක්වා වැඩි විය හැකි බවයි කලුනිදා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.